සු සැක් ඊයේ අපි ප්‍රෘත්ති වල දැක්කා රෝහිත රාජපක්ෂ මැට්තුමා කුරණෑ කල දිෂ්ටිකේ රැසිම් කීපයක් කමතනෝ. මොකද රෝහිත කියන්නේ ඒකැන රාජපක්ෂ ලාබාලම එක්කනත් අද දේශපාලනයට ගැනල්ල දීනවා. බංකොලත් භාවය කෝමල කියල බලාගන්න සම්පූර්ණ පවුල නැතුව පෝට්ටට දුව බෑ මාචාර ජල්පරි සපාපති හැබැයි බැනරගේ යගේ ෆොටෝ එඩ බෑ පවුල්ලෙ තුන් දෙෙන විතරයි දැන් ළමයි තුන් දෙනවත් දාගත්ත නම් හරි ඒක තමයි පෝට්ටුවේ තත්වය ති මේක රෝයිත රාජපක්ෂ කියනවා මගේ තතාත්තර ඇවි තින්ට බෑ එනිසම් මට ඇන්ඩ කිව මේ රැසීමට ඇවිදින්ට බැරින්න ුණනාට අගමද දරයටෙන්නේ ඇයි විච්චර තන්නා මේ රටේ ජනතාව පරද්දල යවපපු කෙනෙක් ආයිත් එන්ඩ බැඩුවේ පස්ස දෝරෙන් දවස් පනස් දෙගේ ආණ්ඩුව මතක නේද ජනතාවට ඊට පසුව දැන් ආයිත් අග්‍රමා දූරට තරග කරනවලු දැ රජපක්ෂ පවුලෙ කට්ටිය ඇවිල්ලලා විශේෂම මයින්ද රාජපක්ෂම ඇතුමා යවපු තානාපතිවරයකින්නවා. ඒ තානාපතිවරය ඇතමයි උද ඇඟ වීරතුන්ගමික් යානා ගනුදෙනුවේ සැකකරු එතුමාත් කරලියට බෑලති නවා එතුමාත් රෝහිත රාජපක්ෂත් එක යේ කුරුණෑ කල දිස්තිකේ වැඩටයුතු කරගෙන යනවා මොකද මේකළන්ගේ බලාපොරත්තුව මේකොන්ගේ බලාපොත්තුව තමයි තුනෙන් දේක ගැන්ඩෝනෙන් දැන් අධිසිෙන් මොද උනේමතිික තුනෙන් දෙකත් නෑ දිනාදන්නත් බෑගන බුද්ධියන්ශේ වාර්තාව ගියා ඒ ග්‍යාවිතරයි කලගොලව වුණා ජනාපත්තුමා ජනාපත්තුමා කිව්වේ මගේ ඡායරූපයවත් කිසිම කෙනෙක් මැතිවරණයේදී පාවිශි කරන්නේ නෑ කියලා. ඉතින් මිනිසු බලාග තියා ජනායපත්තුමා ඉස්සර කිව්වා වගේම ජනප්‍රතිවරණයේදී බහින එකක් නෑ. හතුමාගේ ඡන්දයක් නෙවෙයි. එතුමා රටේ සියලු ජනතාවගේ නායක ඇයටට සදධයක් නැතු ඉඳී කියලා. බුද්ධියන්ශේ වාර්තාව ගියා විතරයි. බැස්ස ගෝඩාාවේ රාජභක්ෂ මාතයක්ත් පාරට න්රාදපුරට ගියා පොලො නරුවට ගියා පු්තලවන ගිය දැන් ගේයා යනවා ලියම්ගන්ඩ. ගමේ ජනතාව රැස්වලෝ ය ගීල ලියුම් ගන්නවා ඒ එකකතමයි ගෝට අපේ රාජපක්ෂ මාතයක් කරන්නේය. නිච්‍යප්ත වට බැසිල් රාජපක්ෂ මාතය අද ප්‍රකාශයක් කරනවා සියල දේව නවත්තන්ඩ නවත්තල තුනෙන් දෙක විතරක් ගැන කතා කරන්න කියලා පෙසිල් රජපක්ෂමාතයක් කියීනවා. තිකොට දැන් කලපලා වෙලා ඉන්නේ කවුද පැත්තකින් පෝට්ටුවෝ කලවෙල වෙලා අනිත් පැත්තකින් ඉක්සත් ජාතික පක්ෂි කලබල වෙලා. මේ දෙගොල්ලම කලබල වෙලා තියන කාටද සමගී ජනපලවේගේ සජිත්වයම දාසට බයවෙලා තියනවා. මේ දෙකොල්ලම කියන්න එමකාද. ඒ ඩීලර්ලයි වීල ඩීස්ලා ඔක්කම එකව වෙලා කියනවා අපි පෝටටුවත් එක්ක ආණ්ඩුවක් අදනෝ කියල. ගොට දැන් ඒ එක පැත්තකින් නතාවට පිළිගලඩ පුලුවන් දෙගල්ලොටම ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා කියලා. පත්තරේ දාාන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රෞෘත්තිවල පෝටටුවට දුන්න තරිකමක් නෑ සමකීක දෙෙඩෙපා කියලා යුවෙන්න් පිකින් ප්‍රකාශ කරනවා. එතකොට දැන් පේනවා කොයිද කොයිද ප්‍රශ්න තියන්නේ කියලා. මෙච්චකල් පෝට්ටුකාරු ඇවිල්ල ඇම දාම කතාගෙරුවේ. සමග ජනපබලවේගේ එක්සත් ජාතික පක්ෂ, ප්‍රශ්න 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 කියලා ප්‍ර්නයක්ක් නෑ සමගි ජනබලවේගේ සයට අනුවටක් එක පැත්තක ඉන්නකොට සියන දෙකක් එක පැත්තක ඉන්න ගැෙන ප්‍රශ්නයක් නෑ කවුරුත් කලබල වැඩ ඕනේ නෑ. ඇ ඕක විතරයි පෝට්ටුවෙන් කියයෝගේ හිටියේන්තිමට මොකද වනේ දැන් පෝටුවට. පෝටටුවේ යන ඇන දිස්ිගේ මණ්ඩලේ කචා. පසට කිසිම සුදුසුකමක් නෑ කියලා දැසිරි කියනවා. දැසිරි දිනනෑ කියලා ප්‍රසන්න කියහිනවා. ලක්ෂ්මන් යාපා පැති අඩනවා. මොන්න තරන් කැපවීමද මං යාපාල රජයතුල ඉඳගෙන ම මයි ඔක්කම ටිපි දුන්නේ. මම තමයි චැරෙන් සෙරය මෛතරි කරනය ඔක්කම මං එලිකෙරුවේ මයින්ත මාතයට ොච්චර විශ්වාස ඇතුළ සියඒ කාරයවගේ මම තම ඊටයේ. මට පච් වැඩේ කියල කියීවා ඇයි ඒ ගීල මාත්‍රර දිශ්ෂික රාජමක්ෂයකු බස්සලා. රාජමක්ෂේ කාට බැස්ස පැටිම කාංචන විශේසය කරල කියීන කාටක් මනාපගහණ්ඩෙපා පෝටන විතරා චාන්ත දෙන කාරත් මනාප කාණ්ඩිපා මේ පැත්තේ මම තුට අපේ ක්ෂම ්‍යාපා ඒවගේ අප අධ්‍යාපන ඇමත්තුමා ක්දල සැලාපේරුම ඇත්වා අපි කරපු සේබාව මේ රොකටකෙන් බ් බෑලැ එකෙක් මනප ඉල්න්නනවා නිස නනාපත දෙෙන්ටි කාටුවත් කියෙන තත්වට ඩැන් ඇම දිස්්චිගේම පෝට්ට හුන් කාගන්නවා. දැ මේක කතා කරන්නේ නෑ. මාධ්‍යයාමු තිබොතර මේක කතා කරන්නේ නෑ ගතා කරන්නේ ඒටික විතරයි දැ උක්කෝටම කියලදිනවා නවත්ත පල්ල උකමගතා ආපන් තුනෙන් දෙක විතරයි කියලා දැන් තුනෙන් දෙක ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා රැස්ම්වල සෙනක කෝමද කියලා කිවවාම පනාා සීෙරවා සිය දෙසය ෙරවා දැන්කිවා විශාල රැස්සීමක් නං සෞඛ්‍ය අමාතන්සේ දීවතින ගයි් ලයින්ස් අනුව වැඩිම පන්සිය අයි දාණ් පුුවන් ගන තිීදුව දැන් දිනදීන්නේ. ඇමයි තමුන් දන්නවා මහින්ද රජපක්ෂ මාර්තය නෑ එම රැසීමටම නිර්ෝධානය මොකුත් නෑ ශෝෂල් ඩිස්ටසිං නෑ මාස් නෑ මොකුත් ෑ දස් ගනන් ගන්ඩ පුළුවන් ඒක බලන්ඩ යන්ඩක් රේඩ් කරන්නක් කවුරුත් නෑ පොලිසිය උඩබලාගෙන ඉන්නවා ශෞඛ්‍ය අමාතයන්සේ උඩබලාගෙන ඉන්නවා අගම ඇත්තුමායින්නේ. මිනියකුට මගුලත් ගඩ උනාව මිනියක මගුල ගන්නත් බෑ ඒක සීය කරලා දැන් දෙසිය කෙරුවා දැ රැස්සිම්වල්ට නිසා මෙක තුන් සිය කෙරුවා. අර මුස්තිිම ආගමික උත්සවකොමද පනාකෙරුවා සෞඛ්‍ය අමාතන් සේ පනාකිව්වා ඇමත්තුමිය සීය කිව්වා ඊට පසේ ගියසුමානය වෙනකොට මැතිවරණ නිසා. වෘත කර කිවා බලාගන්නමකුලන්ගේ වැඩ පිළිවවෙමකාට කියලා දැ මගුල්ගේ තර දැන් දුන්සිය කරලා අද කුරණය කල දිස්ත්‍රිකයේ මුස්ටිම් ජනතාව බයිෆෝස් ගේනවා මුස්ලිම් කට දෙශය මනාත්තිය නවා කුරුණණය කල දිස්ත්‍රිකේ ඒකට ගීල හම කඩයෙනම කව් එන්නමකට මේ චර කුදන න නම ලිය ගත්තා මේ කාටකාලක් එන්ඩෝන අපි මාක් කරනවා. මේ බය කරලා මිනිසු කියනවා. දැ මගුල් දෙදට දුන්සිය පුළුවන් ඇබැ අද කුරණෑ කට අත්සියක් කියනවා නිරෝධානයක් නෑ ශෝෂල් ටිස්ටන් සික් නෑ කෑම දෙෙනවා පගා දෙනවා කෞද මේ එක සංවිධානය කරන්නේ. මේකට කිය මුස්ලිම් සංවිධානයක් නවයි ඇතිකරගත්තා. ි ැතිවර කොිසට ොම්ල කිරවා. කෝමදම එක් කරන්නේ. දැන් කොවි- කිය කොරනෛරසක වැලි කරට ආවා. දැ මන්ද මාතතාක මේ රැසවල දස් ගනන් දාලා මොකාත කරන්න අදන්නේ. දැ මේ වෙනකොට ඇවිල තියෙන ආරංචියය එචර සුබනෑ තුනෙන් දෙකත් නෑ? දිනාගඩත් බෑ අනුවයි ආසනම්භවෙන කිය කියනකොට ඒ බය ඇව කරත් උඩාඩගත්තා දැන් කුරුණකාල මැතිවරන්න කරන්නන කිය උදවය දැන් මැතිවරණය කල්දාගන්ඩ සෙනක කියනවා. තු කොයින් අරි පැත්තෙෙන් දෙවැනි වැල්ල ගහනවා කියලා ශෞක්‍යන්ේ දැන් දිගින්දිකට මතමෝගේ කියනවා. මේ කුරුණයකා පිට දාලා මැතිවරණය කල්දදාහට දැන් ආ්ඩුවල ඇැස වෙනවා. මේකටම ඇත්තක කතාාව. මේක දැන් ජනතාව තේරු ගන්නුනෙ මොකද කියලා. ඇයි ඇයි ජනතාව වෙනස් සුනේ. ඇයි ඇටනම ලක්ෂයෙන් ජනතාව වෙන සුනේ වෙන සුනේ මොකෝදක් නෙවෙයි දීපු එක පොරන්දුවක්වත් ඉටු කරන්න බැරි වෙච්ච රජපක්ෂගේ රෙජිමේක. සානමල්ල දෙනවා කිව්වා නිකම් පෝර දෙනවා කිව්වා ගබ්බනි මවුවරන්ට ආර පෝෂණමල්ලක් දෙනවා කිව්වා. ඉ කටේ වෙනම සල්ලි දෙන්නම් කිව්වා. පෙටවල් මිල අඩු කරන්ට බෑකිව්වා අවුරුද්ධකට. ඇතුකට මාස තුනකට විදුලිබිල වතුරබිලල් පෙලිෆෝන් බිල එවන්ට එපා කියලා වැදගත් ඇමතිවරයක් කිව්වා. ඒකෙන් ප්‍රශ්න කරනවා ආයිත් වා මේක වගකීමෙන්ද කියනකොට. මම රාජ්‍ය ඇමති මමයි කියන්නේ. ප්‍රශ්නයක් නෑ මමයි රාජති මමයි කියන්නේ මාස තුනකට නෑ ඒ විතරන්නේවෙයි. දබල් දාලා යවපු අ හොර බිල්ටිකත් තියෙනවා ඒකත් මම කතා කරලා තියන්නේ ඇමතුමා පොරදුනා ඒ බිල්ටිකත් අදල යවන්ඩ කාලාවරයෙන්කු මේ රටේ මිනිස්සු ලොග්ඩෝවන් වෙලා සම්පූර්ණයම මාස ගානක් ගෙදල්ට වෙලා කිසිම වීදමක් කරගන්නට බැරුව සතය සතයක්වත් නැතුව ඒම ජීවතච්ච මිනිසුන්ට ගොුණ එන්න වගේ වැඩක් වුණා මිනිසුන් ඔොනු උත්සගන්න බෑදෙන් වෙනස් වුණ ක්‍රිකට් ලොවී ක්‍රිකට්ීඩා විනාස කරන්න දෙවනි රල්ලක් ඇටිට මයින්දාලන්ද ගෙන්ල දාපු දෙවැනි පොම්බේ මිනිසුන්ට එපාවනාමුුව මිනිසුන්ට එපාවුනා කෑනෙ මොකද සම්පූර්ණිම ආපු දවස ඉඳල අද වෙනතුරු බොරුවෙන්ම තමයි යන්නේ වැඩ පිනම බොරුවෙන් ගෙනනිිච්චි ඩැන් රජයේ නිලධාරංව දාලා කියීනවා වාම සෙමිනාස් කරන්න ට්‍රේනි දාාන්ඩ මැතිවරන්න කොමිෂන් එක බොඩ්ඩක් පෑැදි ලෙස එක බලාගෙන ඉන්ඩුවේ. රජයේ නිලධාරන් පවා දැනකණඩු එකක් මේ සෙමිස්ල්ටයි ට්‍රේනිිං වල්ටයි ඉසිම වෙලාවක දේශාලක්තිය ගෙනනල් ෙක්ෂර් දෙන්ඩෙපා අපි ැ රජලා දන අතුන් අතරක්ම ඇැමැතිවරු මන්ත්‍රියවර ගල්ලා ඒ ලෙක්චස් කරනවාගේ. ඒක එන ජනතාව සෙවිල්ලෙෙන් ඉන්ඩ ඒ වගේම රජේසයකින්ගේ යුතුකමත්තියනවා මේ වාාගතයක් වෙලා දේශපාලක්ය ගෙනවන කරුණා කරලා ලඟම තියන මැතිවරණ කොමිෂට ඉන්ෆෝර්ම් කරන්න මේ වගේ සෙමිනය එකයි ට්‍රේනින් කෑම්පික් කරන මේ දේශපාන අත්්‍යය මේකට සභාග වෙනවාගේ. ඩේ වහම නවත්තන පුළුවන්. ඒයවගේ තත්ත්වයකුයි වාතාවර්මයකු තියනවා දැන් වැලි චන්දර සේනම කත කියන්නේ. වැල්ලි මාෆියාවේ නායකෑ ඇමතිවරයා මාතයෙන් ගිල්ල ආනකොට ඒමද වැලි හාරනවාද මන් දන්න නෑන මම ගීල්ල බල්ල එන්න කියල කියම්. මේ බල එන්නම් මම දන්නනෑ කියලා කියන්නේ ඇමති කරෙක් වඩ සුදු සුද. ඉනා වෙන්නේ නෑ කියන එක මොකත කියලා දන්න වැැ කියවනු. එතුමා ඇම තිවුණට පසේ අල්ි වැරෙන එකත් වැඩි මනිසු වැැණනගත් වැඩි. දැන් ඔොඳම ක්‍රීඩකයා මේ පෝට්ටුවේ මේ වෙන කොට ඉන්නේ ආචාර මාචාර පූචාර බන්දුුලගුණු වර්දන. එයා තමයි දැන් සිික්ෂර් ගහන්න ඇම දාමවෙල්ලා. එයා මේ ලේසිම ප්‍රශ්න තමයි හාන ඇම ප්‍රශ්ේ් යාන එක උත්තරැයි මේක ොන්ෙන්න් සබියක්්ක් මං දාහතරෙන් ද ජොන්ස්ට් එඩ ගන්න කියලගනවා. මේක කොවිකයින් පවිතරගේ වැඩේ ං යාට එඩ කියන්න විසිවෙනි දර කියලග නවා. මේක මන්දන්න නෑ මං ඇමතුමාට එඩ කියන මේ මාසත් දෙකේ, දුල ොුවර්ද තිවිච්ච ප්‍රස්කන් ්‍රන්සි කාරගන මාදියයෙන් පෙන්ුවොත් හගන් උොඳට බලාගණ්ඩ පුළුවන් බඳුල්ල ගුණවර්ධන කොයිත් තරම් බොර කියන ඇමතිවරෙද්ද කියනේ. මාදෙන් ප්‍රශ්න කරනගොට ප්‍රශ්ටයට උත්තරේ දන්නවා දීගණඩබෑ මාට වෙනවා ජනත ආතර. මේගන සද දඩ පාගෙන නත්ව මනිසු පත්වෙනවා කියන බයිට්ට මින කියනකද මම ඒ විශ්‍යබාර ඇමැත්තු මාටි කියන්න ඇවිල් මාධ්‍යයාමේ. විශයවාාල ඇැති එක්කනෙක්වත් අද වෙන තුරු මාති නැවිල කතා කෙරුවන කතා කෙරුවත් හොයිය තමයි. හනිසා අ වාචාලිෝදන්න. MC ගවසම ඉරාධාන කියලා බෙරයා තුන්නා ජනාධිපති වරණේදීන් ගරඩ යනෝ අප නවත්තුවා නවත්තුවා කියලා මම හා්‍ය පොඩ්ඩි සුරු දෙයක් මේ රටේ ජනතාව. එතාදා ඒ ජනාධිපිති වර්ණයේදී MCසි ැන ඔච්චර බෙරියන්දීපු කට්ටිය අදකෝ. අද උදයගම්මන් පිල විමල් වීරවන්ස එMC ගැන කතා කරන්නේ නෑ. දැන් එදා හිරාධරකි මිනිස්සු දැන් ඇවිල්ල හිරන්්ඩකෝ ජනතාව ඉදිරිී. ඔකල යනන රැසීමට එMC කිවසු මරංගීල්ල හිරල පුච්චලතන්ට අපිගන කරනවා කියලා කිවේ. දැ ඕෝක කරන්නනෑ ඇයි ඕක කරන්නේ නැත්තේ. පස්වෙනිතා වින්නෝත් අස්ස කරනවා ඇMCීසිය එක. ඒකතමයි වැඩවිිලල දැන් අන්න චන්ද්‍ර සේන ඇත තවත් වැඩක් හවුල්ලුනාා. දැන් වැලි චන්ද්‍ර සේන අලි චන්ද්‍ර සේන ඉටපු ගමන් ඉඩන් චන්ද්‍ර සේන බවට පත් වනාා. කෝමද තද මඩ ගාල වැඩ මේ පුදදුම අධදිශ්‍යයක් තිනෙන ඉැන්ටික කුණ ගන්න. යිහිද රාපක්ෂ මහත්තයක් ගේෙනවා කාටත මම ඉඩන්තිවදන්නේ. ඒ ලයිස්තයෝ කියවන්ඩ ගියයාම මේ රටේ කිසිම ජනාජපතිවර අගමැතිවරෙක් මේ ඉඩන්ටක කොල්ල කෑවෙන ේ විදේ මයින්ද රජපක්ෂ ණඩුව ෙරවාගේ. කොල්ල ගැවයි. කෝටි ප්‍රකෝටිකණන සල්දිි අඹපු කරලා වටේ ජනතාවට ගණ්ඩදිපිච්ච අවස්ථාවන් නැති කරලා ඔක්කම ඉඩන්ටික මයින්ද රාජපක්ෂ කොල්ල කාලා එයාගේ ඌමනා මිත්‍රියෝන්ට ශංග්‍රීල්ලා යාළුවන්ට බැදවා කිය එක මුළලු රටම ජනතාව දන්නවා. මූදක් කැරපු නැති ජනධපිදෝරේ කෙදා මූදත් වික්කා. ගෝල් ෆේසි එකත් දැම් විකුණුනවා දැන් අම්බත්වට ජනතාවගෙන්ලකනවා අක්කර ආර්දාාශ පන්සීයක් ඉල්ලෙනවා ඒකත් ජනතාවට කියල තියනවා උද්ගෝෂය කරන්න බැන්නේ. තව රබර් සට් විගත්දානවා. චද්‍රසේල තත්ත රකිව්වා වහම මේ ඉඩන්ටික අත්පත් කරලා මේ ඔක්කම ඩිවිශනර් සකට්‍රිය සැකටේලටට බාර දෙට ජීට බාර දෙෙන්ඩ කියලකිවා. එතකොට වැඩේ ලේසි. ජනාාදති වරයාගේ එපපුරුල්ලකට අන්ඩෝනීනෑ. ජීය ඉඩම් බෙදන්ට කන්නවා. මහින්ද රාජපක්ෂ කියනවා ජීය දෙෙනවා. මන්දරාක් ි කට ඩම් ිස් කන්න. මේ මංකොල්ලේ දැන් ලැසි වගෙන යනවා දැන් තමුන් දැක්කා වටිනනා යිඩන්ටික සුද්ධ පයිතර කරලා දීගෙන යන ඇති. කැලෑවල් සුද්ද කරනවා. දැ කැලෑවල් සුද්ද කරනවා කියලා කෑකාපු පිරිස. අලියන්ට ඉඩ ජීවත් එන්නේ අයිතිය අලියන්ට දෙන්න ඇතුව අලියන්ගො ටවට යවන ආණ්ඩුවක් බෝඩ පත් වෙලා ඉන්නවා. අද මේ වෙනකොට මේ ආණ්ඩුවෙන් වැඩිපොරුම ජනතාවත්? දෙන්නම මැරලති නවා චන්ද්‍ර සේන මත් පැර පිසිි දෙවෙන්ට. ති මේ වගේ තත්ත්ව ඇත්තමයි අපි බලන්නෙන්. එමිනිසා අපි කියනවා රටේ ජනතාවට විශේෂයෙන්ම තැපල් චන්දදාන්ඩ ඉන්න උදවිය රාජ සේව චන්දදාන්ට ඉන්න උදවයට මම ඉල්ලීමක් කරනවා. තමුගේ, ගෞරවානිික වෘතිය. රාජ සේවකයක් කියන ඒ වෘතියට අද කෙලසලතිනවා. ගෝටාාවය මයින්ද රාජපක්ෂ පාලනය රාජ සේවයාද විනාස කරලා. රාජ්‍ය සේවිකයක්න්ම කූල් රූම එකට දාලා. තට තමුගේ වැඩ ගණ්ඩ බැරුව අයින් කරල තියලා. මේ රටේ පෙන්චෙන්ගේ රිටයිඩ වෙච්ච ජෙන්රල්ලව ගෙනනල්ල දාලා ඔක්කොම ලේකම් දූරවලින් පුරෝණෝ. මේක සියල්ම රාජ සේවකින් දැනගන්්ඩ එකක්. මේ මැතිවරණය අවසන් වුණත්. නිකංගරිී වැරදිලාරේ රාජපක්ෂලටබේ ගියොත්. රාජ සේවකින් සියල්ලු දෙනාම ගෙදර ඉන්ඩවෙයි එමනට ්‍රජික තු ඉඩේ කුල් රුම එක අමුදා පෙන්චෙන් ගිය උදවිය රිටඩ් වෙච්ච උදවිය ඒ පෙන්චෙන් ගිය කට්ටිය තමයි තමුන්ගේ වැදගත් සීට වල වෙල වාඩි වෙන්න කියන එක අමතක කරන්න්ඩිපා. කිසිම බයක් නැතුව කිසිම බියක් නැතිව කරගන යනවා. ආණ්ඩුකාරවරුත් දැන් අමුදාවෙන්. ආණ්ඩුකාරවරුත් දැන් ෆෝසස් එකකින් පත්කාරණට ගන්නවා. මන් රෑදවල් දුක් වෙලා පෝට්ටුවත්ක වැඩ කරලා. පෝටුවෙන් දමුන්ට මොකක්ද ලැබෙන්ඩියයන්නේ. ලෝට්ස්මලක් අතරදේ. රාජපක් සමාතතුර වනකොට ඔල් ඔල්ල ඉඩ කියලා ඔච්චරයායම්වෙෙන්නේ. රට නොහොදක් වෙන්නේ නෑ රට විනාසර පත්වෙනවා මේ වෙනකොට බංකොලත් භාවට ගීලතියන රට බේරගන අපේ දූදරුවන්ගේ ජීවිතය. අපි අදාගණ්ඩනං ඒගොලන්ට අනාගතයක් අදාගණ්ඩනං අනිි වාරෙන්ම්ම රාජපක්ෂලෝ පරත්දන්නුන කියෙනක ජනතාව ඉතල බලන්ඩ අද පාසලකට ඇන්ඩනෑ විශ්වවිද්‍යාලට ඇන්ඩනෑ තමුන්ට ඕන ගමනක් යන්ඩනෑ ඇවයි රාජපක්ෂලා ගමම් බිමං යනවා රාජපක්සල ොග්ඩෝ්න්ගේ ගෑවේ හිටන්නකින් ඒක තම ඇත්ත නෑ කියල කියන්නගෑඩ අපි දෙන්නම් බිල්. ඒ වගේ සුපෝවිිකෝ ජීවිතයක් ගැතකරුව රාජපක්ෂෙලා. අද මොකාද වෙලා තියෙන්නේ මොකාත මේකුන් කියන්නේ මේක දිගින් දිගනම මෙම කියානම් මේ මැතිවරණ ඇත්තකේ කොළන් මොකාද ඉල්ලක්කය ධාතුන්වෙනි සංසෝධිනය ඉවත් කරඩ රටේ ජනතාවට මතක ඇතිම මතක් කරලා දෙන්න ඔන්ඳටම කල්පනා කරලා බලන්ඩ. මහින්ද රාජපක්ෂ මාත්‍ය ජනාපති වෙලා ඉන්නකොට අද කතා කරපු දේනෙවේ දා කතා කෙරුයි. ධාතුන්වෙනි සංසෝදනයට. දැකීනවා සජිත් ජාබා ජාතුන්වෙෙනනි සංසෝදනය තවත් ශක්තිමත් කරන්න යනවා. හා සජි තිඩම් බලතල දෙඩ යනවා සජිත් පොලිස් බලතල දෙඩ යනවා. මතගනේ රාජපක්ෂ මාතක කටන්ගේපු වචිනය. මම ආවෝත් ධාතුනල කිලකිව්වා ඉන්දියාවටත් ගීල කිව්වේ ඇසයිකම්ට පව 13 කිව්වා දැන් කියන්නේ 13 ම ම සජිත් කිීනවා දැන් සජිත්්්‍ය බයවෙලා මයින්ද රාජ පක්ෂයට අග්‍රමත්තුමා එතුකට දෙවනි එක කරන්න යන්නේ දා නමවෙනි සංසෝදනය මේ රටේ පක්ෂ ඇත්තඇවත්තිීනවා ඒ ඇත්තෑෙන් ඇට අමයක් නිශ්්‍යබ්දව ජාතික මැතිවරණ කොමිසමට සයෝගයේ දීගෙනඉන්නකොට දෙකින්දිහටම ඇම රැස්සීමෙන්ම ඇම මාතියාමුවෙන්ම ඒ කොමිසමට පාර දෙන්න වෙන කොයින්ගත්නෙවෙයි පෝට්ටුවෙන් දෙන්නේ පාර මැතිවරණ කොමිසමට ඇයි ඒගන්ට ඌමනාදේ කරගණඩ බැරි වෙලා තිෙනවා. ඒකොන් දරා දේශපාලනයේ කරගන්ඩ ැරි වෙලා තියෙනවා ඇම දේමනවත්නවා. ඒ වගේ තත්ත්ව ඇත්තමයි තියෙනෙ එනිසා මේ කොවි් එක වටේ යවලා මැතිවරණය කල්දාණ්ඩ තින සැලසුම ජනතාව පොඩ්ඩක් හිතල බලන්ඩ දැන් චන්ද ඕන ඕනේ කියල කෑගා පූදවිය තැ චන්ද කල්දාණඩ දඟලනවා කියනයක දැම් පේන්්ඩ ති නවා ඉස්සුදී.